අද දවසත් ඔබට ජීවමාන වූ දෙවි සමිඳුන් තුල ආශිර්වාදමත් සුබම සුබ දවසක් වේවා. අද දවසේ තලංකාර වූ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එළියක් වෙන්නට යනවා. ශුද්ධ බයිබලයේ ශුද්ධ මතෙව් පස්වන පරිච්ඡේදයේ 16 වන පදය. මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. හාලෙලුයා. දරුවනේ, ඉතාමත් අලංකාර වචනයක් ස්වාමින් වහන්සේ අද දවසේ අපිට කතා කරනවා. මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක. එතකොට ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස. ඒ වගේම අපි මතක තියාගන්න අවශ්‍ය හොඳම කාරණාව අපගේ අයහපත් ක්‍රියා තුළදී උන්වහන්සේ අගෞරවයට පත් වෙනවා. ඔබ වැරදි කරනකොට කුඩා කාලේ ඔබ දැකලා ඇති ඔබගේ දෙමාපියන්ට දොස් තබනවා මිනිස්සයන්. දරුවව හරියට හදලා නැහැ, ඒ අම්මා ගහලා හදලා නැහැ, ඒ තාත්තා බැනලා හදලා නැහැ, දරුවෝ හරියට හදන්න දෙමාපියෝ දන්නේ නැහැ. අපි පොඩි කාලේ වැරදි වැඩ කරනකොට අනික් පවුල්වල අය, ලෝකේ මිනිස්සු, ඒ පවුල්වල සිටින දෙමාපියන් තමන්ගේ දෙමාපියන්ට බණින වාරෝ බහලා ඇති දැකලා ඇති. එහෙනම් අපි සියලු දෙනාගෙම ඒ අබා තාත්තා අගෞරවයට පත්වන ආකාරයේ වැඩ කටයුතු ඔබත් මමත් නොකරන පිණිස වග බලා ගන්නට අවශ්‍යයි. අපි හාලෙලුයා, ප්‍රශංසා වේවා, নমස්කාර වේවා කියලා සභාව මැද්දේ අපි යන තැන ස්වාමින් වහන්සේ ගැන කතා කරලා අපි තුලින් අයහපත් දේ සිද්ධ වෙනවා නම් අපගේ අයහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට අගෞරවය නිදහස් වෙනවා. එහෙනම් අප තුලින් යහපත නිදහස් වෙන්න අවශ්‍යයි. මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දකින්නට අවශ්‍යයි. ඒ මොහොතේදී මනුෂ්‍යෝ කතා කරන්නට යනවා. බලන්න හරිම හොඳයි. මෙන්න මේ වගේ මෙතනදී හැසිරෙනවා. මේ විදිහට වැඩ කරා. බලන්න මේකට ගත්ත තීරණේ මේ වගේ කලබලයක් නැහැ. මෙන්න මෙච්චර ප්‍රශ්නාව මේ විදිහටයි මූණ දුන්නේ. හරිම වටින විදියට ඔබ ගැන කතා කරන්න පටන් ගන්නවා. බලන්න අවසානයේ කියනවා, නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. ඔබලගේ ආලෝකය, ඔබ සැමගේ ඒ තේජවන්තකම ඒ මිනිස්සයා ඉදිරියේ බබලන්ට යනවා. ඒක තමයි ස්වාමින් වහන්සේ ගෞරවයට පත් වෙන විදිහ සහ උන්වහන්සේ ඒ උන්වහන්සේගේ අනුගාමිකයන් වන අපගෙන් බලාපොරොත්තු වන දේ. ඔබව දැක්කම මිනිස්සු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. ස්වර්ගයේ පියාණන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. ඔබ නිසා ස්තුතිය කියන්න ඕනේ. ඒක නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බැබලීමක් වෙන්න ඕනේ. ඒ මොහොතේදී ඒ සියලු ගෞරවය මහිමය ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේට හිමි වෙනවා. හාලෙලුයා. එහෙනම් අද දවසේ පටන් යමක් කරන්නට ප්‍රථමයෙන් ඔබ සිතන්නට අවශ්‍යයි, මේක කරන එක හරිද වැරදිද? මෙහෙම දෙයක් මම කරොත් මගේ පියාණන් වහන්සේ අගෞරවයට පත් වෙයිද? ජීවමාන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේකද? හැම වෙලාවෙම යහපත් දේ සිද්ධ වෙන පිණිස, උන්වහන්සේ ගෞරවයට පත්වන පිණිස, ලෝකයා ඉදිරියේ නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ නුඹලාව බබලවන පිණිස අපි වැඩ කටයුතු කරන්නට අවශ්‍යයි. හැම මොහොතෙම ප්‍රවේසම් වෙන්න. ඒ ප්‍රවේසම අපේගේ ඉදිරි අනාගත වැඩවලටත්, අපගේ ගෞරවයටත්, ජීවමාන දෙවියන් වහන්සේගේ ගෞරවයටත් කරුණු කාරණා හේතු බවට පත් වෙනවා. එසේනම් අද දවසේ අලංකාර වචනය ඔබගේ ජීවිතයට ආලෝකයක් වේවා, පාදයට පහනක්, මාවතට එළියක්ම වේවා. අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වූ වාසනාවන්ත සුභම සුබ ආශිර්වාදමත් දවසක් වේවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන්. ඔබට සුබ දවසක්.